ජයගමු ශ්‍රී ලංකා මේ 10-11 ගුණකොළ පැලස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී. මම නිතින්ජ නුවන් සොමිරත්න, කරන්දි නියාසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක. අපි දැක්ක මේ රටේ රාජ්‍යනායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයායේ පාර්ලිමේන්තු ඇමතුවා. එතුමා පාර්ලිමේන්තු අමතලා කිව්වා රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සියලු දෙනා එක්ව පොදු ප්‍රතිපත්තියක්, පොදු සම්මුතියක්, පොදු එකකත්වයක් ඇතිව ඉදිරියට යා යුතුයි. එහෙම නොවුනොත් නැවත වරක් රට පෙර තිබුණු ආර්ථික ප්‍රපාතයට කඩා වැටීමේ හැකියාවක් තිබෙනවා කියලා එතුමා මතක් කරලා දුන්නා. අපිට මතකයි රනිල් වික්‍රමසිංහ මහත්මයා මීට පෙර ආතුව කීප අවස්ථාවකදීම මේ රටේ සියලුම දේශපාලන බලවේගවලට ආරාධනා කරා මේ රටේ ඉදිරි යහපැවැත්ම වෙනුවෙන්, ඉදිරි ගමන වෙනුවෙන් එක් වෙලා කටයුතු කරමු කියලා. නමුත් අපි දැක්කේ නැහැ විපක්ෂයෙන් ඒ සහයෝගය ලැබෙන ආකාරයක්. අද මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා ඊයේ පාර්ලිමේන්තුව අමතලා ඊටත් එහා ගියපු වැදගත් සංකල්පයන් කීපයක් ඉදිරිපත් කරමින් තමයි පොදු සම්මුතියකට, පොදු එකඟත්වයකට ඇවිල්ලා මේ රට ඉදිරියට ගෙනියමු කියලා කිව්වේ. එතනදී දේශපාලන බලවේගවලට පමණක් සීමා නොවි රටේ සියලුම අංශවලට මේ ගමනත් එක්ක වෙන්න කියන ආරාධනය තමයි එතුමායේ කරේ. ඒ සඳහා වෘත්තීය වේදීන්, ඒ වගේම වෘත්තීය සමಿತಿ ආකාරයේ සමාජය තුල ක්‍රියාත්මක වෙන සියලු බලවේග, දේශපාලන බලවේග පමණක් නෙවෙයි සියලුම බලවේගවලට එකතු වෙලා මේ ගමන යමු කියන කාරණිය තමයි කිව්වේ. එතකොට තව නොබෝ දිනකින් රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ රටේ ජනාධිපති ධූරයට පත් වෙලා අවුරුදු දෙකක් සම්පූර්ණ වෙනවා. ඒකේ අනිත් පැත්ත තමයි එතුමාට පුළුවන් වෙනවා රට ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, දේශපාලන වශයෙන් ප්‍රපාතයටම කඩා වැටිච්ච රටක් අවුරුදු එකහමාරක් ගත වෙන්න වෙනකොට නැවත ප්‍රශස්ත මට්ටමට ගෙන එන්න, නැවත ජාත්‍යන්තර හමුවේ පිළිගත් රාජ්‍යයක් බවට පත් කරන්න සියලුම රටවල්වල රාජ්‍ය නායකයින් කිහිප අවස්ථාවකදී ප්‍රකාශ කරලා තිබුණා, ප්‍රශංසනීය ලෙස අදහස් දක්වලා තිබුණා රනිල් වික්‍රමසිංහ මහත්මයා ආර්ථිකය වශයෙන් කඩා වැටිච්ච රටක් කොයි ආකාරයට ඉදිරියට ගෙනාවේ කියන කාරණේ. එතකොට අපි දකිනවා මේ වන විටත් මේ ආපු ගමන හැල්ලුවට ලක් කරන්නට, අඩුතක්සිරුවට ලක් කරන්නට මේ රටේ විපක්ෂ නායකයා ප්‍රමුඛ විපක්ෂයේ බලවේග උත්සාහ කරන ආකාරය. අපි හැබැයි ඒ අයට මතක් කරලා දෙන්නට කැමති අද රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ ආකාරයට පාර්ලිමේන්තුව අමතනකොට කලින් තිබුණු තත්ත්වයට සාපේක්ෂව කොයිතරම් දුරට මේ රට ඇවිල්ලාද කියන කාරණේ. අපි බැලුවොත් උද්ධමනය 80% දක්වා උද්ධමන වේගය වැඩි වෙච්ච රටක්. අද තනි ඉලක්කමට එතුමා අවුරුදු එකහමාරක් ඇතුළත ගෙනල්ලා තිබෙනවා. රටේ විදේශ සංචිත අත්‍යවශ්‍ය ආහාර, අත්‍යවශ්‍ය බෙහෙත් ටික පවා ගෙනෙන්නට තරම් ප්‍රමාණවත් විදේශ සංචිත නොතිබුණු රටක අද ඩොලර් සංචිත බිලියන 5.5කට ආසන්න ප්‍රමාණයකට ගෙනීමට හැකියාව ලැබිලා තියෙනවා. රුපියල් 450 දක්වා ඩොලරේ නැග්ගා. අද වෙනකොට රුපියල් 300කට වඩා අඩු ගානකට ඩොලර එක ගේන්න පුළුවන් වෙලා තිබෙනවා. ජාත්‍යන්තර සංවිධානය ප්‍රකාශ කරනවා අද ජාත්‍යන්තර වශයෙන් ගත්තම වඩාත් ශක්තිමත්ම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බව. මේ රටේ අන්තිම සංචාරකයාත් රට හැරලා ගියපු යුගයක් නිමා කළා. අද මේ වෙනකොට වාර්තාගත සංචාරකයන්ගේ පැමිණීමක් ඇතිවන ආකාරය තත්ත්වයකට මේ රට ගෙනල්ලා තිබෙනවා. තෙල් පෝලිම් වල තිබුණු රට, ඩීසල් පෝලිම්, ගෑස් පෝලිම්, පෙට්‍රල් පෝලිම් වල තිබුණු රට, භූමි තෙල් පෝලිම් වල තිබුණු රට ඒ තත්ත්වය මුදවාගෙන අද පෙට්‍රලුත් අඩු කරලා, ඩීසලුත් අඩු කරලා, භූමි තෙලුත් අඩු කරලා, ගෑසුත් නොහිතන ආකාරයේ මිල අඩු කිරීමකට ලක් කරලා මේ තත්ත්වයට ගේන්නට පුළුවන් වෙලා තියෙනවා. ප්‍රගතිශීලීයි කියාගන්නා ප්‍රතිගාමී බලවේග නවත්වන්නට හදපු උමාවය වගේ ව්‍යාපෘති තුලින් අද පුළුවන් වෙලා තියෙනවා ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 120ක් වගේ දෛනිකව එකතු කරලා ඒ තුලින් ඉදිරි මාස කීපයක් යනකොට විදුලි බලය අඩු කරගන්නට. මේ සියලුම දේවල් කරන ගමන් මුදල් අච්චු නොගහ, දේශීය ණය නොගෙන එතුමාට පුළුවන් වෙලා තියෙනවා රාජ්‍ය සේවකයාගේ වැටුප මේ අප්‍රේල් වල ඉඳලා රුපියල් 10,000ක දීමනාවක් එක්ක යම්කිසි සහනයක් ලබා දෙන්න. ඒ වගේම උරුමය ඔප්පු ව්‍යාපෘතිය මගින් බිම් මඟලක්වත් තමන්ගේ අයිතිවාසිකමක් කියාගන්නට බැරි වෙලා හිටපු පවුල් මිලියන ගානකට උරුමය ඔප්පුවක් ලබා දීමේ වැඩපිළිවෙලක් යන. මේ සියලුම දේවල් එතුමා කරගෙන මේ රට යම් තැනකට ගෙනල්ලා එතුමා කියනකොට පොදු ප්‍රතිපත්තියක් ඇතුව, පොදු එකගත්වයක් ඇතුව ඉදිරියට රට ගෙනියමු කියලා අපිට පේන්නේ නැහැ. විපක්ෂයේ බලවේග අඩුම තරමින් තමන්ගේ දේශපාලන ව්‍යාපෘති තුලවත්
පොදු එකඟත්වයක් තියෙනවා කියලා. මම හොඳම උදාහරණයක් පෙන්නන්නම්. මල් ළඟ තියෙනවා ඊයේ පෙරේද අපි දැක්කා ආන්දෝලනාත්මක ප්‍රකාශ රාශියක් ජනතා විමුක්ති පෙරමුණ පෙරමුණෙන් අපි දැක්කා මාලිමාවේ නායකයා. එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අනුර කුමාර දිසානායක මහත්මයා මෙන්න මේ වගේ ප්‍රකාශයක් කරනවා. කාන්ත මහත්මයාගේ ස්ථාවරයන් නිවැරදි කරා එතුමාට වරදින්නේ කියලා හඳුන්නේ නැති මහත්මයාගේ ස්ථාවරයන් නිවැරදි කරනවා එතුමාට වරදින්නේ කියලා අනුර කුමාර නායක විතරද මට වරදුනක් දැන්නේ නැහැ එහෙම නේ දන්නේ නැහැ එහෙම නේ මට තුනක පරණයට බලත් යුතුයි මේකද මම කිව්වක් මුලින්ම කිව්වේ සැබෑ ප්‍රතිපත්තියකටම මේ රටට කියන්න ඕනේ නේද ඒක තමයි සෙට් පුළුවන් මෙන්න මේ රටේ නායකත් ඉල්ලන නායකයෝ කතා කරන විදිය මේක මම දැක්කේ මට මතක විදියට දෙරණ 360 වැඩසටහනට ඇවිල්ලා එතනදී ඔහු ප්‍රකාශ කරනවා ලාල්කාන්ත මහත්මයාගේ අර සුප්‍රකට ප්‍රකාශය. ලාල්කාන්ත මහත්මයා කියනවා නීතිය ගමට නීතිය පසිඳලීම ගමට ගේනවා. නීතිය ක්‍රියාත්මක කිරීම ගමට ගේනවා කියලා. ඉතින් අපිට මතක් වෙනවා ඒ දවස්වල නීතිය ගමට ගෙනාවේ කොහොමද? ජනතා විමුක්ති පෙරමුණ විවේචනය කරපු අයගේ ගෙදරට ඇවිල්ලා කට කපලා ගියපු යුගයක්. ජනතා විමුක්ති පෙරමුණ විවේචනය කරපු අය ගෙදරට ඇවිල්ලා මරලා දාපු යුගයක්. ඒ මරලා දාපු මිනිය ධනහිසෙන් ඉහලට ඔසවාගෙන ගියාය කියන වරදට කකුල් කපලා දාපු යුගයක්. චිට් කෑල්ලට කඩකාමරේ වැහුවේ නැහැ කියලා, චිට් කෑල්ලට ගෙදර කුප්පි ලාම්පුව පත්තු කරන එක නැවැත්තුවේ නැහැ කියලා ගෙදරට ඇවිල්ලා මරලා දාලා ගියපු යුගයක්. ඉතින් එතුමා ඒක මතක් කරා ඊට කනු ලාල්කාන්ත මහත්මයා කීප අවස්ථකම ඔය වගේ ප්‍රකාශ කරලා තිබුණා. ඒ පක්ෂයේ නායකයා ඇවිල්ලා කියනවා ලාල්කාන්තට වැරදුනා වෙන්න පුළුවන් කියලා. සුනිල් හඳුන්නැති මහත්මයා ඇවිල්ලා කිව්වම IMF එකත් එක්ක යන ගමන සංශෝධනයකට ලක් වෙන්න ඕනේ කියලා අනුර කුමාර දිසානායක මහත්තයා ඇවිල්ලා කියනවා නෑ ඒක හඳුන්නෙත්ට වැරදීමක් වෙන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කරනකොට අදාළ නාලිකාවේ නිවේදකයා ඒ පක්ෂයේ නායකයා මොකද කියන්නේ? නෑ සමහරට මට වැරදුනා වෙන්නත් පුළුවන්. දැන් එකම පක්ෂයේ විවිධ පුද්ගලයන්ගේ මතවාද මෙහෙමනම් මේ අය කවදා හරි කිව්වොත් බලයක් ආවොත් බලයක් එන්නේ නෑ ඒක වෙනම කාරණයක්. බලයක් ආවොත් කිව්වොත් නෑ අපිට වැරදුනා කියලා ඒ පාඩුව විඳ ගන්න මේ රටේ ජනතාව සූදානම්ද කියන ප්‍රශ්නේ අහන්නට ඕන. අවසාන වශයෙන් ඒ නිවේදකයා අහනවා පොදු ප්‍රතිපත්තියක් තිබෙන්නට ඕන නේද? මොකද්ද මේ රටේ රාජ්‍ය නායකත්ව ඉල්ලන අනුර කුමාර මහත්තයාගේ ප්‍රතිචාරය? එතුමා කහක ගාලා හිනා වෙනවා. මතක තියාගන්න මේ හිනා වෙන ජනතාවට මේ රටේ ආයෙත් අත්හදා බැලීම් කරන්න අවශ්‍ය නැහැ. අත්හදා බැලීමක් කරා, අත්හදා බැලීම ෆේල් වුණා. අත්හදා බැලීම සඳහා ගෙනාපු රාජ්‍ය නායකයා මේ රට දාලා ගියා. රට දාලා ගියාට පස්සේ අත්හදා බලන්න ලැබුණ රනිල් වික්‍රමසිංහ කියන චරිතය. එතුමා අද මේ රට මේ තත්ත්වයට ගෙනල්ලා තිනවා. ආයි අත්හදා බලන්න දෙයක් නැහැ. අනුර කුමාර දිසානායක මහත්මයාත් කියනවා නම් IMF එක හැරවෙන විකල්පයක් නැහැ කියලා. සජිත් ප්‍රේමදාස මහත්මයාත් කියනවා නම් ඒ හැර විකල්පයක් නැහැ කියලා. එහෙමනම් ඒ කටයුත්ත මේ දක්වා කරපු රනිල් වික්‍රමසිංහ මහත්මයා හැර විකල්පයකුත් නැහැ කියන එකත් අපි මතක් කරලා දෙන්නට කැමතියි. ඊ අපි දැක්කා සජිත් ප්‍රේමදාස මහත්මයා විපක්ෂ නායකවරයෙක්ගේ හැසිරීම නෙවෙයි පාර්ලිමේන්තුවේ අපි දැක්කේ. ඔහු අහනවා බයද කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඊට පස්සේ ඔහු පාවිච්චි කරනවා නිවට නායකයින් ගැන. අපිට මේ විහිළුවක් වගේ හිනා යනවා. අපිට මතකයි අරගලය වෙලේ අපි එතුමාට කියන්නේ අපි එතුමාගේ නිවටකමක් විදිහට දකින්නේ අර ගෝල් ෆේස් එකේ පොළු පහරවල කන්න හදනකොට පැයට කිලෝමීටර් ගානකින් පණ බේර ගන්න දුවපු එක. ඒක නිවටකමක් නෙවෙන්න පුළුවා. ඒක පණ බේර ගන්න දුව වෙන්න පුළුවා. හැබැයි අපි දකිනවා රට බිඳුවටම වැටිච්ච වෙලාවේ මේ රට බාර ගන්න කියලා රටේ විපක්ෂ නායකයන් ඉල්ලනකොට ඒ අවස්ථාවේ නිවටේක් විදිහට හැංගිච්ච විදිය අපිට මතක් වෙනවා. ඒ වෙලාවේ Tamanට වඩා සුදුසුෙක් හිටියාය කියලා තීරණය කළා තමයි පාර්ලිමේන්තුව තුල ජනාධිපති තරගයට විනිත් පුද්ගලික එතුමයිවත් කරේ. අන්න ඒව තමයි නිවට නායකයන්ගේ ලක්ෂණ කියලා අපි මතක් කරලා දෙන්නට කැමතියි. ඒ නිසා කවුරුවත් බාරගත්තේ නැති වගකීමක්, කවුරුවත් බාරගත්තේ නැති රටක්, කවුරුවත් බාරගත්තේ නැති අභියෝගයක් රනිල් වික්‍රමසිංහ මහත්මයා බාර අරගෙන මේ වෙන විට සාර්ථක රාජ්‍ය නායකයෙක්ගේ ලක්ෂණ පෙන්නුම් කරලා තියෙනවා. එතුමා කියන්නේ පොදු ප්‍රතිපත්තියක් ඇතුව, පොදු එකගත්වයක් ඇතුව මේ රට ඉදිරියට යමු කියලා. අපි කියන්නේ ඊටත් එහා ගිහිල්ලා එතුමා කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ විතරක් නෙමෙයි පොදු ප්‍රතිපත්තිය පොදු එකඟත්වයක් එන්නට ඕන. සියලුම බලවේග පොදු එකඟත්වයකට මේ අවස්ථාවේදී පැමිණිය යුතුයි. රට මේ තත්ත්වයට ගෙනාපු රාජ්‍ය නායකයා නැවත වරක් මේ රටේ බාරකරුව බවට පත් කළා. මේ රට සංවර්ධනය කිරීම බාර ගැනීමට බොහොම ස්තුතියි.